ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ ආශිර්වාදය අරගෙන එතුමා මේක විශාල වශයෙන්ම උදාගම් සෑහෙන ප්‍රමාණයක් ඉෂ්ට කරා. නෙළුම්ගම, සුවිනිතගම, විනීතගම, බදුරුසිරිගම, ඔය විදිහේ වීරියපුර, ඔය විදිහේ විශාල නිවාස ඉදිකිරීම් යෝජනා ක්‍රම ගොඩක් ඇති කරා. අපි කියනවා, අපි තමුන්නාන්සලට මතක් කරනවා මිත්‍රවරුනි, සජිත් ප්‍රේමදාස මැතිතුමා ජයග්‍රහණය කරාට පස්සේ මේ රටේ ජනාධිපතිවරයෙක් පත් වුණාට පස්සේ මම හරෙන් නැමුත්තුමකත් මේ දැන් ටිකට ඉස්සෙල්ලත් කතා කරා. අපි එතුමාගේ අවසරේ ආධාරයේ උපකාරය ඇතුව මේ බදුළු පුරවරේ නිවාස ප්‍රශ්නේ විසඳීමට අපි යම් කිසි වැඩ පිළිවෙලක් ඉෂ්ට කරනවා කියන එක අපි තමුන්නාන්සලට මතක් කරනවා. මින්සන් ඩයස් මැතිතුමාගේ නිවාස වැඩවිලෙන් පස්සේ නිවාස ක්‍රමයක් ඇති වුණේ නැහැ. ඒක තමයි අපි තමුන්නාන්සලට මතක් කරන්නේ. මොකද නිවාස ඇමතිතුමා හැටියට සජිත් ප්‍රේමදාස මැතිතුමාට මේ පිළිබඳව යම් කිසි හොඳ අවබෝධයක් තියෙන නිසා එතුමත් එක්ක අපිට මේ කටයුත්ත කරන්න පුළුවන් වෙයි කියන එක අපි දැඩි විශ්වාසයෙන් පසු වෙනවා. ඒ වගේම මිත්‍රවරුනි, තමුන්නාන්සලා දන්නවා දැන් සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ ළඟින් තමයි සංස්කෘතික අමාත්‍යංශය බාරගත්තේ. සංස්කෘතික අමාත්‍යංශයක් කියන එකක් මේ රටේ තිබ්බද නැද්ද කියන එක කිසි කෙනෙක් දන්නගෙන හිටියේ නැහැ. නමුත් එතුමා මේ සංස්කෘතික අමාත්‍යංශය මේ බාරගත්තට පස්සේ මෑතක තමුන්නාන්සලා අපි දන්නවා රටට පේන්න සංස්කෘතික අමාත්‍යංශයක් කියන එකක් ඇති වුණා. ජනතාව කතා කර සංස්කෘතික අමාත්‍යංශය ඇමතිවරයා ගැන. අද එතුමා ඒ සංස්කෘතික අමාත්‍යංශයෙන් සියලුම ආගම් නියෝජනය කරන්න මේ රටේ පන්සල්, පල්ලි, කෝවිල්, ක්‍රිස්තියානි පල්ලි සියලුම නියෝජනය කරන්න යම් කිසි විශාල වැඩපිළිවෙලක් කරා. මම දන්නවා මේ ළඟදිත් මේ බදුළු පුරවරේ මේ ප්‍රදේශයටත් 145ක් වැඩි ප්‍රමාණයක් පන්සල්කට දීලා ගියා එතුමා. එහෙමනම් යම් කිසි වැඩක් කරන්න පුජ්‍යලෙක් එතුමාගේ වැඩපිළිවෙල දැන් තමුන්නාන්සලා අපිට අතරපත් වෙලා තියෙනවා. තමුන්නාන්සලා එතුමාගේ වැඩ පිළිවෙල අද සාකච්ඡා කරමින් ඉන්නේ. එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තමුන්නාන්සලා අතර ලැබිලා තියෙන්නේ. එහෙමනම් මිත්‍රවරුනි, හිතවත් සහෝදර සහෝදරයනි, තමුන්නාන්සලාට ඒ ප්‍රතිලාභ ලබා ගන්න ජනතාව හිතේසී පුජ්‍යලයක් හැටියට සජිත් ප්‍රේමදාස කියන නම මම හිතනවා තමුන්නාන්සලාගේ හදවතේ අද රැඳිලා ඉවරයි. තමුන්නාන්සලාගේ හදවතේ තියෙනවා සජිත් ප්‍රේමදාස කියන නම. ඒක තමයි ඇත්ත. එහෙමනම් මම කියනවා, මම විශ්වාසය පළ කරනවා තමුන්නාන්සලා සියලු දෙනාගේ ආශිර්වාද මත එතුමා මේ රටේ ජනාධිපති වෙන හැටි. මම දැන් පිළිගැනීමේ කතාවට මාරු වෙනවා. කාල වේලා මදි නිසා මම ඉස්සෙල්ලා කිව්වාගේ සරත් පොන්සේකා මැතිතුමාට මේ ස්ථානේ නික්ම යන්න අවශ්‍යයි කියන එක එතුමා මම ඉස්සෙල්ලත් මට කිව්වා. කොහොම නමුත් අද මේ විජයග්‍රහණී රැලියට හරෙන් පනාන්දු ඇමතිතුමා සංවිධානය කරපු මෙම රැලියට තව ටිකක් වෙලා යනකොට සුවිශේෂ ජනගංගාවක් මේ ස්ථානට පිරමින් පවතිනවා. ඊයේ මේ ස්ථානයේම පොහොට්ටුවේ රැස්වීමක් තිබ්බා තමුන්නාන්සලා දන්නව ඇති. ඒක හිටපු පිරිසත් තමුන්නාන්සලා දන්නව ඇති. අන්තිමට ගුටි කෙලගෙන තමයි ගිහිල්ලා තියෙන්නේ. එහෙමනම් මම අද මෙම සුවිශේෂ ජන රැලියට වැඩමව අදාළ ගරුතර මහා සංඝරත්නය පළමුව වැඳම නමස්කාරක ගරු හරින් ප්‍රනාන්දු ඇමතිතුමා වෙනුවෙන් පිළිගන් ලබනවා. එවැගේම මම තමුන්නාන්සලා මතක් කරනවා අද මේ ස්ථානයේ මේ වේදිකාවේ අන්‍ය ආගමික පූජකතුමන්ලත් විශාල පිරිසක් රැඳී ඉන්නවා. එතුමන්ලත් මම ඉතාමත් භක්තියෙන් ආදරෙන් ගෞරවයෙන් තමුන්නාන්සලා වෙනුවෙන් පිළිගන්නා බව මේ අවස්ථාවේ මතක් කරනවා. ඒ වගේම අද කොළඹ ඉඳලා තමන්ගේ වැඩ අතපසු කරගෙන තවත් රැස්වීම් ගණනාවක් ආමන්ත්‍රණය කරන්න තියාගෙන මම මතකයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ජන රැලියටත් මෙතුමා පැමිණියා. එහෙම වැඩ කොටස තියාගෙන අනාගත ආරක්ෂක හැමතිය හැටියට මේ මාසේ 18 වෙනිදන් පස්සේ දෙවරුන් දෙන ගරු සරත් පොන්සේකා මැතිතුමා
මම මේ අවස්ථාවේ ඉතාම ගෞරවයෙන් හා භක්තියෙන් පිළිගන්නා බව තමුන්නාන්සරට මතක් කරන්න කැමතියි මිත්‍රවරුනි. ඒ වගේම පළාත් සභා මන්ත්‍රීවරුන් හැටියට සිටින උපාලි සේනාරත්න මැතිතුමත්, ඒ වගේම අපේ රාමු රත්නායක මැතිතුමත්, ඒ වගේම හිටපු පළාත් සභා ඇමති කෙනෙක් හැටියට කටයුතු කරන වික්‍රමරත්න මැතිතුමත් ඉතාම ආදරෙන් ගෞරවයෙන් තමුන්නාන්සලා වෙනුවෙන් මම ඉතාම භක්තියෙන් පිළිගන්නවා. ඒ වගේම වින්සන් දැස් මැතිතුමා, එතුමා තමුන්නාන්සලා කවුරුත් දන්නවා බදුලු ආසනේ ජනප්‍රිය පුජ්‍යලේ හැටියට පත් වෙලා ඉන්නේ. එතුමා අවුරුදු ගාණක් නියෝජ්‍ය ඇමතිවරයෙක් හැටියට මම ඉස්සෙල්ලා කිව්ව ආකාරයේ සුවිශේෂ සේවාවක් මේ බදුල් ආසනේ කරව පුජ්‍යලේ. එතුමගේ මැතෙනියත් මෙම රැස්වීමට පැමිණලා තියෙනවා. මම ඒ දෙපළත් ඉතාමත්ම ආදරෙන් ගෞරවයෙන් මේ අවස්ථාවේ පිළිගන්නවා. ඒ වගේම අපිට කවදා ශක්තිය දෙන එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණ උරු දෙන කර දෙන එක්සත් ජාතික පක්ෂයේ බදුල්ල කළමනාකාර හැටියට කටයුතු කරන අවුරුදු ගාණක් තිස්සේ කළමනාකාරයට කටයුතු කරන අපේ හිතවත් අමර පීරිස් මැතිතුමත් මම මේ අවස්ථාවේ ඉතාම ගෞරවයෙන් හා භක්තියෙන් පිළිගන්නා බව සඳහන් කරනවා. ඒ වගේම ගරු නාගරික මන්ත්‍රීතුමන්ලා, නාගරික මන්ත්‍රීතුමියල්ලා, ප්‍රාදේශ සභාවේ ප්‍රාදේශ සභා මන්ත්‍රීතුමන්ලා, මන්ත්‍රීතුමියන්ලා ඇතුළු සියලුම දෙනාම මම ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නා බව සඳහන් කරමින් තමුන්නාන්සලා සියලු දෙනාටම මේ නොවැම්බර් මාසේ 16 වෙනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයේදී අපි සියලු දෙනාටම සතුටු වෙන්න පුළුවන් හැටියට සජිත් ප්‍රේමදාස මැතිතුමා තමුන්නාන්සේලාගේ ජනාධිපතිවරණය පත් වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් ආශිංසනය කරමින් මගේ පිළිගැනීම කතාව අවසන් කරනවා. සියලු දෙනාටම ස්තුතියි. බදුල්ල මහනගර සභාවේ විපක්ෂ නායක හිටපු නගරාධිපති MDA හේමචන්ද්‍ර මැතිතුමායි ඒ පිළිගැනීමේ කතාව පැවැත්වුවේ. ඉතින් ආදරණීය මවුරුනි, පියවරුනි, සහෝදර සහෝදරිනේ, ඔබ දන්නවාද මේ දෙවන්ත කාර්යභාරය මේ ආකාරයට බදුළු පුරවරේ ගොන්න ගන්නට ක්‍රීඩා විදේශ රැකියා විදුලි සංදේශ තමුණාසලගේ ආදරණීය ජනතා නායක බදුල්ල ආසන එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායක බදුල්ල දිස්ත්‍රික් නායක, ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ අපේ මාධ්‍ය අංශයේ ප්‍රධානී මාධ්‍ය ප්‍රකාශක, එදා වැල්ලට භය නම් වැල්ලට එන්නේ නැහැ කියන ඒ අභීත සුන්දර වදන නාගිය ජනතාවගේ හදවත් තුළ ජනගත කළ ආදරණීය ජනතා නායක හරි ප්‍රනාන්දු මැතිතුමාගේ නායකත්වයෙන් තමයි අද මේ තෙවන්ත ජන හමුව මේ ආකාරයට මේ සෙමින් සෙමින් ඇදහැරෙන වැසිමත් දේවද සංවිධානය වන්නේ. එතුමාට අපේ ආචාර්ය ප්‍රණාමය ප්‍රශංසා පිළිගනිමින් මා සූදානම් මීළඟට මෙම ජන හමුව අමතන්නට ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරන්නට තිස් සසරක යුද සාපය ශ්‍රී ලංකාවෙන් සහ මුලින්ම තුරන් කරන්නට එදා අභීත නායකයෙකු ලෙස ශ්‍රී ලංකාවේ ජනතාවගේ හදවත් තුළට ඒ සාමයේ අරුණැල්ල රැගෙන එන්නට අභීතව කටයුතු කළ ආදරණීය ජනතා නායකයාට මේ බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාව අමතරට ආරාධනා කරන්නට. එදා ඔබට මතකද ඒ කුරිරු බෝම්බය එතුමාව ඝාතනය කරන්නට සූදානම් වන විට තමන්ගේ බඩවැල් තමන්ගේම අත් දෙකේ රුවාගෙන යලිත්තතාවක් දෙපයි නැගිට මේ යෝධ සම්පන්න සවිශක්තිමත් මිනිසා නුදුරු අනාගතයේදී සජිත් ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ රජයේ ආරක්ෂාව භාරව කටයුතු කරන්නට මේ මොහොත වනටත් එතුමා මේ රටේ ජනතාවට එම පණිවිඩය සපතකොට හමාරයි. ආදරණීය මවුරුනි, පියවරුනි, සහෝදර සහෝදරිනි, එදා ජම්පරය ඇඳගෙන හිරගෙදර සිට උසාවියට එනකොට මේ රටේ මාධ්‍ය කලාව තුළ අපූර්ව වෙනසක් ඇති කරමින් අභීතව මාධ්‍යයට එක වැගියක් ප්‍රකාශ කළ රටක් මාධ්‍යයේ වෙනම දිශානතියකට ගෙන ගිය මේ ආදරණීය නායකයා, එහෙමනම් හිටපු යුද හමුදාපති, හිටපු අමාත්‍ය, එවැගේම කැලණි ආසනේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මැතිතුමනි, ඔබතුමාටයි ගෞරවාන්විත ආරාධනාව මේ ආදරණීය ඌවේ ජනතාව අමතන්නට. දෙව් බඹුන් දෝතින් පිදුමේ පින්දිමේ
සුබ මධ්‍යහනයක් වේවා. අතිපූජ්‍ය ගෞරවනීය සංඝරත්නයන් සහ අනිකුත් ආගමික පූජ්‍ය නායකයන්ගෙන් අවසරයි. මේ රැස්වීමට මට ආරාධනා කළ හරින් ප්‍රනාන්දු අමාත්‍යතුමා මෙතෙන් නැති වුණත් මම එතුමා මතක් කරන්න ඕනේ. අරවින්ද කුමාර් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා, හිටපු නගරාධිපති විපක්ෂ නායක හේමචන්ද්‍ර මැතිතුමා, වියලුව ආසන සංවිධායකතුමා, මේ ස්ථානයේ දැන් පැමිණියා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් සෙනවිරත්න මැතිතුමා, මා හිතවත් හිටපු නගරාධිපති වින්සන් ඩයස් මැතිතුමා සහ එම මැතිනිය, අනෙකුත් දේශපාලන අධිකාරියේ සියලු දෙනාගේම අවසරයි. අද අපි මේ ස්ථානයට රැස් වෙලා තියෙන්නේ තමුන්නාන්සේලා සමාවන්න බදුල්ල ප්‍රදේශයේ ආදරණීය ජනතාව, ආදරණීය දෙමාපියන්, ආදරණීය සහෝදර සහෝදරියන් සහ ආදරණීය දූ දරුවන්ගේ අවසරයි. අපි අද මේ ස්ථානයට රැස් වෙලා තියෙන්නේ තමුන්නාන්සේලාගේ අනාගත ඉලක්කය, ලබන සතියේ පැවැත්වෙන ජනාධිපතිවරණය 2019 නොවැම්බර් 17 ඒ ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා තමුන්නාන්සේලාගේ ආශිර්වාදය ලබා ගැනීමට. තමුන්නාන්සේලා විශාල අධිෂ්ඨානයකින්, විශාල කැපවීමකින්, එක හිතින් එක පයින් අපි එක් අත්වැල් බැඳගෙන මේ ජයග්‍රහණය සඳහා පෙළසැදී සිටීම ගැන අපි අපේ ආචාර්ය ගෞරවය, භක්තිය, ප්‍රණාමය තමුන්නාන්සේලාට පුද කරනවා. තමුන්නාන්සේලා 2015 ජනවාරි 8 ලැබපු ජයග්‍රහණය මෙම ජයග්‍රහණය හරහා නැවත සාක්ෂාත් කරන්න ඕනේ. 2015 ජනවාරි 8 අපි ඒ කරපු දේශපාලන පරිවර්තනය, විප්ලවය, ඒකේ ප්‍රතිඵලය තවත් ශක්තිමත් කිරීමට මේ මැතිවරණයේදී අපි ක්‍රියා කරන්න ඕන. මේ මැතිවරණ ජයග්‍රහණය හරහා තමයි අපට පුළුවන් වෙන්නේ ඉදිරියේ එන අනිකුත් වැදගත් මැතිවරණ, මහා මැතිවරණය, පළාත් සභා මැතිවරණ, මේ සියල්ල ජයග්‍රහණය කිරීමට අවශ්‍ය මාවත ගොඩනගා ගන්න. එකන්ද අපි අනිවාර්යෙන් අපේ කාලය, ශ්‍රමය, ධනය සියල්ල යොදලා දිවි හිමියෙන් කැපවෙලා මේ මැතිවරණය ජයග්‍රහණය කරලා තමුන්නාන්සේලාගේ අනාගත බලාපොරොත්තුව, ජනතාවගේ එකම බලාපොරොත්තුව සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ රටේ රාජ්‍ය නායකයා කරන එක නොවැම්බර් 17 අපි කරන්න ඕන. ඒක කරන්න පුළුවන් කියලා අපට විශ්වාසයි. අපි අනිවාර්යෙන් ඒ ජයග්‍රහණය ලබනවා. එක්සත් ජාතික පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදයේ තදින්ම පිළිගත් පක්ෂයක්. පෝට්ටුව වගේ නෙවෙයි. පෝට්ටුව තියෙන්නේ ඒකාධිපතිවාදයක්. පෝට්ටුවේ අපේක්ෂකයා තෝරා ගන්න ඕන වුණාම පෝට්ටුවේ කට්ටිය මහින්ද රාජපක්ෂට කිව්ව තෝරන්න කියලා. මහින්ද රාජපක්ෂ ඒකාධිපතියෙක් හැටියට ක්‍රියාත්මක වෙලා එයාගේ මල්ලි තේරුවා. මල්ලිට දන් දෙILLන්න දෙන්න කිව්වම අනිත් ඔක්කොම කංසට පට ගාලා, වල්ගේ වනලා, බුක් බුක් ගාලා ඒකට කැමැත්ත ප්‍රකාශ කරා. එක්සත් ජාතික පක්ෂය එහෙම නෙවෙයි. මම මේ පක්ෂයේ ඉඳලා තියෙන අවුරුදු 4යි. නමුත් පහුගිය අවුරුදු 10 මගේ දේශපාලන ජීවිතය මම දිගටම ගමන් කරේ එක්සත් ජාතික පක්ෂයට සමාන්තරව. රාජපක්ෂ විරෝධී සටනේ මම හැමදාම පෙරමුණේම හිටියා. පහුගිය අවුරුදු 10 ගත්තොත් රාජපක්ෂවරුන්ගෙන් මම විතර බැටකාපු කෙනෙක් මේ රටේ නැහැ. මගේ බිරිඳ, මගේ ළමයි, ඒ සියලු දෙනාටම පහර ගැහුවා. කෙසේ වුවත් අපි එක්සත් ජාතික පක්ෂය ජනාධිපති අපේක්ෂකයා තේරීමට දීර්ඝ සාකච්ඡා කාලයක් ගත්තා. අපි මූදහත් ගව්වත් කියලා අමුඩ ගැහුවේ නැහැ. දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා. යෝජනා, මත, මත ගැටුම්, මත ભેද, විවේචන, ඒ සියල්ලම අපි ප්‍රජාතන්ත්‍රවාදීව විසඳගත්තා. අවසානයේ අපි තීරණය කරා ජනතාවගේ ඉල්ලීමට හිස නමන්න. ජනතාව, බිම් මට්ටමේ ජනතාව
ජනතාවගේ සිතුම් පැතුම් ජනතාවගේ ලෙන්ගතු බව ඒ කරුණු කාරණා සලකලා අපි එකපයින්ම තීරණය කරා සජීව ප්‍රේමදාස මැතිතුමාට මේ අවස්ථාවේ අපේක්ෂක හැටියට ඉදිරිපත් වෙන්න අවස්ථාව සලසන. අපි දැන් මේ වැඩේට බැහැලා ඉන්නේ. අපි වැඩේට බැස්සම එක හිතින් මේ වැඩේ කරනවා. අපි කකුලෙන් අදින්නේ නැහැ. පිටිපස්සෙන් පීයෙන් අනින්නේ නැහැ. අනිවාර්යයෙන්ම නොවැම්බර් 17 අපි එතුමා ජයග්‍රහණය කරලා මේ රටේ රාජ්‍ය නායකයා කරනවා. ඒක නියතයි. ඒක අනිවාර්යයි. ගෝඨාභයගේ පරාජය නියතයි. දැන් මතක් කරගන්න 2015 ජනවාරි 8ට ඉස්සෙල්ලා අපි ජීවත් වුණේ මොන වගේ රටකද? 2015 ජනවාරි 8ට ඉස්සෙල්ලා මම හිතන්නේ අපි ජීවත් වුණේ අපායක. මොකද මේ රට පාලනය කරේ යමරජුරුවෝ. අපි ගිනි දැල්වලින් දෙවි දෙවි ජීවත් වුණා. අපිට කතා කරන්න අද ප්‍රකාශ කරන්න මතයක් ගොඩනගන්න ඒවට අවසර තිබුණේ නැහැ. යමරජුරුවෝයි එයාගේ වටේ හිටපු යම දූතයෝ වටේ හිටපු අලුගෝසුවෝ ඒගොල්ලෝ තමයි රට පාලනය කරේ. දැන් මේ පාර ජනාධිපතිවරණයටත් ඒ පැත්තෙන් දාලා තියෙන්නේ එයාගේ වටේ හිටපු අලුගෝසුවෙත්. හොඳම ගණේ ඔරිජිනල් අලුගෝසුවෙත් දාලා තියෙනවා මේ පාර ජනාධිපතිවරණයටත්. පෝට්ටුවෙන් දාලා තියෙන්නේ. එතකොට ඒ ආකාරයට අපට ඒ කාලේ තමුන්නාසලා නිදහස තිබුණේ නැහැ. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තිබුණේ නැහැ. පාර්ලිමේන්තුව හැල්ලුවට ලක් වෙලා තිබුණේ. තමුන්නාසලාට අවසර තිබුණේ දෙන දෙයක් කාලා ජීවත් වෙන්න විතරයි. මේ රටේ තිබුණේ පීඩනය, පරිගැණීම්, වෛරය, ක්‍රෝධය ඒ සියල්ලටම අපි අහුවෙලා හිටියා. අපට සාටකේ සාපේ වැදිලා තිබුණා. සාටකේ සාපයෙන් අපි සංකාවට, ශෝකයට, කනස්සල්ලට පත් වෙලා ජීවත් වුණා. මහින්ද රාජපක්ෂ පාලනය 2015 ජනවාරි 8 අපි විනාශ කරා. විනාශ කරලා අපි මහින්ද රාජපක්ෂ කරකවල ඇතැරියම ගිහිල්ලා එල්ලුණා, ගිහිල්ලා මැදමූලනේ ජනේලක. මේ වතාවේ අපි සහෝදර සමාගම කරකවල වීසි කරනවා. මැදමූලනේ හතර මුල්ලේ මෙල්ලෙන්න. ඒක අනිවාර්යයි. ඊළඟට තමුන්නාසලා දන්නවා ඒ කාලේ තිබුණ රටට මේ රටේ පිළිගැනීමක් ලෝකයේ පිළිගැනීමක් තිබුණේ නැහැ. රාජපක්ෂ සමයේ මේ රට හුදකලා වෙලා තිබුණේ. රාජපක්ෂ සමයේ මේ රටත් එක්ක කිසිම සීලාචාර, ශිෂ්ටාචාර රජක් රටක් ගනුදෙනු කරන්න කැමති වුණේ නැහැ. අඩු ගානේ අපේ අසල්වැසි රටවල් වලින්වත් නායකයෙක්වත් මේ රටට ආවේ නැහැ. මේ රටේ නායකයාටත් වැදගත් දියුණු වෙච්ච සීලාචාර රටවල් වලින් ආරාධනාවක්වත් ආවේ නැහැ. මේ රට කොන් වෙලා තිබුණා. රාජපක්ෂ මේක ඒකාධිපතියෙක් වගේ ජනතාවට වහල්ලුන්ට වගේ සලකමින් පාලනය කරා. මහින්ද රාජපක්ෂ ඒ කාලේ ඉඳලා හිටලා ගියේ ලිබියාවට විතරයි. ලිබියාවට ගිහිල්ලා ගඩාෆි හම්බ වෙනවා. ඒ තව ලෝකේ ප්‍රසිද්ධ ඒකාධිපතියෙක්. ඒ දෙන්න හිටියා තකට තක. ගියාම පින්තූරේම අරගෙන මෙහෙට එනවා කරේ අත දාගෙන. ඒ ගඩාෆිත් ඒ රටේ ජනතාවම මරලා ඉවර කළා දැම. ඊළඟට මෙයාට තිබුණා අනිත් එකම තැන තමයි යන්න ස්වාසිලන්තේ. ස්වාසිලන්තේ කියන්නේ ඒකේ පාලකයා නිර්වතින් ඉන්නේ. පොඩි රෙදි කෑල්ලක් නිකන් අඹුඩයක් වගේ ගහගෙන ඉන්නවා. එයාට ඉන්නවා බිරින්දෑවරු 70ක්. ඒගොල්ල මහත්තක් වෙනකොට මහින්ද රාජපක්ෂ හේදුවනවා. එයා ගිහිල්ලා එනකොට පුතා යනවා. පුතා ගිහිල්ලා එනකොට මහින්ද රාජපක්ෂ ආය යනවා. ඒ වගේ කාලයක් තමයි තිබුණේ. මේ අරෙන්න මේ රට ලෝකේ පිළිගත්තේ නැහැ. මහින්ද රාජපක්ෂ කියන පුද්ගලයා, ඔහුගේ රජය ලෝකේ පිළිගත්තේ නැහැ. දැන් තමුන්නාසලා දන්නවා පහුගිය කාලේ තමුන්නාසලාට පොඩි පොඩි කලකිරීම් තිබුණා. සමහරලාට අපට අපේ හිතේ හැටියට රැකියාවක් තමුන්නාසලාට දෙන්න බැරි වුණා. ඇමතිවරු 4-5 දෙනෙක් රැකියා දුන්නා. නමුත් 95%ක් මැති ඇමතිවරුන්ට රැකියාවක්වත් දෙන්න බැරි වුණා. ඒකත් අපේ පක්ෂයේ එවෙලේ තිබුණ ප්‍රශ්නයක්. ඒ වගේ පොඩි පොඩි වැරදිත් තිබුණා. සමහරලාට තමුන්නාසලා අපි ගාවට ආවම දරුවෙක් ඉස්කෝලේක දාලා දෙන්න කියලා අපට එක් කරලා දෙන්න බැරි වෙනවා. එතකොට දෙමව්පියෝ හිතනරක් කරගෙන යනවා.
අපට කඩඟාටුයි නමුත් අපි තසරණ වෙනවා. උන්ගේ කාලේ වගේ නෙවෙයි. උන්ගේ කාලේ නම් ළමයෙක් දාගන්න ඕනනම් മന്ത്രി යනවා රෙද්ද උස්සගෙන විදුවල්පත්තුව හම්බෙන්න. විදුවල්පතිගේ පුටුවේ වාඩි වෙනවා. ගණින් ඩෝ ළමයා කිව්වම ළමයා ඉස්කෝලට ගන්නවා. අපි ඒව කරේ නැහැ. අපි මේ රටේ හැමදේම කරේ සදාචාරාත්මකව. අපි මේ රට යහපාලනය කරනවා. ඒ යහපාලනය කරනාම රාජ්‍ය සේවය ශක්තිමත් වුණා. රාජ්‍ය තාන්ත්‍රය ශක්තිමත් වුණා. අමාත්‍යාංශ ලේකම්වරු ශක්තිමත් වුණා. ඒවත් එක්ක මැතිවරුන්ගේ බලය පල්ලෙහැට වැටුණා. ඒක නිසා තමයි අපට හිතු හිතු හැටියට වැඩ කරන්න බැරි වුණා. රජයේ සේවය ශක්තිමත් වුණා. සමහරලාට අධ්‍යාපන ඇමති කිව්වත් ළමයෙක් ගන්න කියලා නියෝගයක් දුන්නත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්තුමා කිව්වා මට මේක කරන්න බෑ. මේක නීති විරෝධී. රාජපක්ෂලා කාලේ නම් මේවා කරත් අපි ආරක්ෂා කරනවා කියලා. කෙලින්ම එහෙම කිව්වා. ඒ වගේ තත්ත්වයක් තිබුණා. නමුත් ඒ යහපාලනය අපි ගෙනාපු එක ගැන අපට ආඩම්බර වෙන්න පුළුවන්. ඒකෙන් තමුන්නාසලගේ දරුවන්ට ජීවත් වෙන්න ශක්තිමත් රටක් ගොඩනගන්න ඒ යහපාලනය හොඳ අඩිතාලමක් දැම්ම. මම පුද්ගලිකව හිතනවා යහපාලනය ගෙනාපු වේගය වැඩි කියලා. අපිට තිබුණ අවුරුදු දෙකක් විතර ඉස්සෙල්ලා මේ ආයතන දෙපාර්තමේන්තු රජයේ සේවය නොයෙක් නොයෙක් ස්ථාන ඒවා සුද්ධ කරලා දාන්න. ඒවට බිල්න බහැපු අර කුම්බාණ්ඩේ හාල්පාරුවෝ එක එක ජාතියෝන් ඉන්න අංකුරෝ උන් ටික සුද්ධ කරලා තමයි යහපාලනය ගේන්න තිබුණේ. යහපාලනේ තව ප්‍රශ්නයක් තිබුණා. යහපාලනේට තව කොඩි විනයක් තිබුණා පොඩි. පිළුණු වෙච්ච කොත්තුවක් තිබ්බා ඒකේ. පිළුණු වෙච්ච කොත්තුව ටිකක් ගඳ ගහගා තිබුණා යහපාලනේ. මෛත්‍රීපාල සිරිසේන කියන එම් පිළුණු වෙච්ච කොත්තුව. ඒ කොත්තුවත් නිසාත් අපිට යහපාලනේ සමහරලාට පොඩ්ඩක් බකල් ගහන්න පටන් ගත්තා. ඒ වගේ ප්‍රශ්න හරහා වුණත් අපි යහපාලනේ ගෙනහිල්ලා තමුන්නාන්සලගේ දරුවන්ට ශක්තිමත් අනාගතයක් ගේන්න ඕන වාතාවරණයට ඉදිරි පියවරක් තිබ්බා. ඒ ගැන පුද්ගලික ලාභ නොලැබුණත් තමුන්නාන්සලගේ දරුවෝ තරුණ තරුණියෝ කවදා හරි තමුන්නාන්සලාට ස්තුතිය කියාවි ඒ ක්‍රමවේදයට ආරම්භයක් දුන්නට. ඒ ගැන අපට ආඩම්බර වෙන්න පුළුවන්. ඊට අමතරව මිල කරන්න බැරි දේවල් අපි ගෙනාවා. රන් මුතු මැණික් වලට වඩා වටින දේවල්. මේ රටට ව්‍යවස්ථාදායක සභාවක් ගෙනාවා. ඒ අනුව ලෝකයේ මේ රට හරි මාර්ගය යන රටක් කියන එක තේරුම් ගත්තා ඊට පස්සේ. ඒ අනුව රජයේ සේවය ශක්තිමත් වුණා. දෙපාර්තමේන්තු ප්‍රධානීන් ශක්තිමත් වුණා. ඒක හින්දා තමයි අර මේ රටේ පාලකයාට පොලිස්පති මරාගෙන කන්න තරම් කේන්තියක් තිබුණත් ඒක කරන්න බැරි වුණා. රජයේ සේවයට ගෞරවයක් ඒ අවස්ථාදායක සභාව නිසා තමුන්නාසලට පිළිගැනීමක් ලැබුණා, ගෞරවයක් ලැබුණා, ජනතා පරමාධිපත්‍යයේ ශක්තිමත් වුණා. අපි එතනින්ුත් එහාට ගියා. දැන් බලන්න මේ හිටගෙන ඉන්න පොලිස් නිලධාරීන් බොහොම ආඩම්බරයෙන් රැකියාව කරනවා, රාජකාරිය කරනවා. ඒගොල්ලෝ දැන් දේශපාලන ඇඟිලි ගැහිම් වලට බය නැහැ. ඒගොල්ලෝ තමුන්නාන්සලගේ පැත්තට හැරලා සුහදව රාජකාරිය කරනවා, අපේ පැත්තට පස්ස හරවලා. අතීතේ නම් ඕක නෙමෙයි වුණේ. අතීතේ පොලිස් නිලධාරීන් මෙතන හිටගන්න ඕනේ. හිටගෙන මේකෙන් නගින බහින හැම හාල් පාළුවෙකුටම සැලුට් කර කර ඉන්න ඕනේ. අපි ඒ තත්ත්වය වෙනස් කරා. පොලිස් කොමිසම හරහා අපිට දැන් OIC කෙනෙක්වත් මාරු කරන්න බෑ. මගේ ආසනේ තියෙන පොලිස් ස්ථාන තුනක් මම හතර පහ පාරක් ගිහිල්ලා තියෙනවා. වොෂ් රූම් එකට යන්න විතරයි. ඉස්සර හැව නෙමෙයි, OIC ගේ පුටුවේ ගිහිල්ලා മന്ത്രി වාඩි වුණාම, වාඩි වෙලා මේසෙ උඩ කකුල් දෙක තියාගත්තම OIC ආවත ඒව කරන්න ඕනේ. අපි මේ தත්ත්වය වෙනස් කරා මේ රටේ. අපි ඉදිරියට මේ පොලිස් නිලධාරීන් දෙපාර්තමේන්තුව තවත් ශක්තිමත් කරනවා.
තව විශාල වශයෙන් ශක්තිමත් කරලා ඒගොල්ලන්ට ගෞරවයක් දෙනවා. අධිකරණය ගැන බලන්න. අපි අධිකරණයට දුන්න නිදහසින්ද තමයි තවමත් ගෝඨාභය රාජපක්ෂ ඔය එළිය කරණම් ගහ ගහ ඉන්නේ. උන්ගේ කාලේ වගේ තිබ්බනම් මෙලහට හිරගෙවල් 10කට විතර ගිහිල්ලා. අද මම දැක්ක ටෙලිවිෂන් එක දැම්මම උදේ නීතිඥයෝ 5 දෙනෙක් වාඩි වෙලා ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය ගැන කතා කරනවා. මම ටිකක් කල අහන් හිටියා. හැබැයි උන් 5 දෙනාම ජනාධිපති නීතිඥවරුලු. හැබැයි උන් කතා කරේ පුරවැසිභාවය ගැන නෙවෙයි, නීතිය ගැන නෙවෙයි. උන් 5 දෙනාම කතා කරේ දේශපාලනේ. දැන් මේක රැල්ලක් තියනවලු, මේක දිනාගෙන යනවලු. ඒක හන්දලු මේ උපවාස පටන් අරන් තියන්නේ. ඒක හන්දලු මේ එක එක ඒවා දාන්නේ Facebook එකේ. උන්ගෙන් ඒවහන්න ඕනද අපි? අපි මේ රටේ නීතියට සහ අධිකරණයට ස්වාධීනභාවයක් ලබා දුන්නා. තමුන්නාසලාට මතකද ශිරාණි බණ්ඩාරනායක? එතුමිය එළවන්න රාජපක්ෂලා කරේ එතුමියගේ නිල නිවාසයේ වටේ අධිආරක්ෂක කලාපේ කූඩාරම් ගහලි වරලා ඒ වගේ දෙකේ දෙකේ පොලුත් එක්ක කොළඹ මැරයෝ නැවතුවා. එතුමියට දවස් 3ක් එළියට බහින්න දුන්නේ නැහැ. ඊළඟට දවස් 2ක් පාර්ලිමේන්තුවේ කමිටුවක් දාලා අර අටපාස් නැති විමල් වීරවංශගේ හාල් පාළුව දාලා කමිටුවට එතුමිය දවස් 2කින් අයින් කරා. එතුමියට සැලකුවේ සමස්ත කාන්තා ප්‍රජාවටම නිග්‍රහ වෙන විදියට. සමස්ත කාන්තා ප්‍රජාවටම අපහාස වෙන විදියට තමයි එතුමිය සැලකුවේ. මට මතක් වෙනවා තාම ඒ කාලේ මම හිරගෙදරිනලා උසාවියෙන් නිතර නිතර යනවා එනවා. අපි විත්තිකරුවා පැමිණිලිකරුවා එක දොරකින් ඇතුළට යනවා. ඇතුළට යනකොට මිනිස්සුකාරරුන්ට ඔළුව නවල යනවා. ගෝඨාභය රාජපක්ෂ එනවා සාක්ෂි දෙන්න ඒවට. මේක එන්නේ මිනිස්සුකාරරු වෙන දොරෙන් ඇතුළට. අමාත්‍යාංශ ලේකම් කෙනෙක්. මිනිස්සුකාරරු වෙන දොරෙන් ඇතුළට ආම එනකොට මිනිස්සුකාරරු මේකට ඔළුව නවනවා. ඒ වගේ කාලයක් තිබුණා. අපි ආ විනාශ කළා තියෙනවා දැන්. ඒකෙන් අපි තවුන්නාංශලාට නීතියෙන් ශක්තියක් ලබා දීලා තියෙනවා. ඊළඟට බලන්න මැතිවරණ කොමසාරිස් අද එයා නිකන් ෆුල් ආතල් එකේ සොමිය ඉන්නේ. හොඳට hina වෙවි දත් 32 එළිය දාගෙන චණ්ඩිය වගේ ඉන්නවා කිසි ප්‍රශ්නයක් නැතුව. හොඳට hina වෙලා ඉන්නවා හැම වෙලේම කට කණේ දාගෙන නේ. අතීතේ එහෙමද? මැතිවරණයක් කරනවා නම් මැතිවරණ කොමසාරිස් ඉස්සල්ලාම කොණ්ඩ කෙලින් වෙනවා, මයිල් ටික පිම්බෙනවා, ආතතිය හැදිලා බෙල්ල කඩන් වැටෙනවා, උණසන්නිපාතේ පාචනයේ කකුල් රුදා ඔක්කොම හැදෙනවා. මැතිවරණ කොමසාරිස් ඒ කාලේ තඹේකට ගණන් ගත්තේ නැහැ මේ රටේ. අද මේ ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන්නේ විපක්ෂයටත් ප්‍රශ්නයක් නැතුව ඡන්ද කරන්න පුළුවන් වෙලා තියෙන්නේ අපි ගෙනාවු මැතිවරණ ස්වාධීන කොමිසම නිසා. ඒ වගේ මේ දේවල් මේ රටට විශාල ගෞරවයක් ගෙනාවා. මේවා රාජපක්ෂලා කවදාවත් කරන්නේ නැහැ. නැවතත් රාජපක්ෂලා බලයට ආවොත් මේ ක්‍රමවේදය අනිවාර්යයෙන්ම කඩකප්පල් කරනවා. ඒකන්ද මේ රටේ ජනතාව පාට පක්ෂ ભેදයකින් තොරව තීරණය කරන්න ඕනේ රාජපක්ෂලාට නැවතත් බලය නොදෙන්න. අපි ශ්‍රී ලංකා නිදා පාක්ෂිකයේ ගුණ ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. බණ්ඩාරනායක ප්‍රතිපත්ති ආරක්ෂා කරගන්න නම් මහින්ද රාජපක්ෂ සහ පොහොට්ටුව මේ වතාවේ ගෙදර අරින්න. අපට ගවන්නේ ශ්‍රී ලංකා නිදා පාක්ෂයේ විරුද්ධ පක්ෂයේ හිටියට. බණ්ඩාරනායක ප්‍රතිපත්ති අපට ප්‍රශ්නයක් නැහැ. පොහොට්ටුවයි මහින්ද රාජපක්ෂ විතරක් කරලා මදි. අර කොත්තුවත් ඒකම අරින්න ඕනේ. මෛත්‍රීපාල සිරිසේන මතකද ඒ කාලේ එයා කියපුවා මම ඉන්නේ අවුරුදු 5යි ඊට පස්සේ මම යනවා යන්න මගේ බිරිඳ බට හදලා දෙනවා කෙහෙල් කොලේ ඔතල බත් පුලක් මම ඒක කාලා ඉන්නවා චකචක ගාලා පොළොන්නරුවට ගිහිලා කොටනවා දැන් ඒව නැහැ දැන් කොළඹ හතේ කොටනවා කෙලවරක් නැතුව පොළොන්නරුව පොළවට සමතලා කරලා එතකොට මේ தත්ත්වය නැවත ඇති වෙන්න දෙන්න බෑ විධායක ජනාධිපති සජිත් ප්‍රේමදාස මහත්මයාගේ සම්ප්‍රාප්තියයි මේ සිදුවන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයාට සජිත් ප්‍රේමදාස මහත්මයාට අනාගත ජනාධිපතිතුමාට අනාගත ජනාධිපතිතුමාට අනාගත ජනාධිපතිතුමාට රට හරිමකට ගෙන යන්නට එතුමාට නායකත්වය ලබා දුන්න හරින් ප්‍රනාන්දු මහත්මයාට අනාගත ජනාධිපතිතුමාට
සජිත් ප්‍රේමදාස මැතිතුමාට අපිට පේනවා මේ මොහොත වන විට අතිපූජනීය ගෞරවනීය වන්දනීය ස්වාමින්ද්‍රයන් වහන්සේලාගේ පාද නමස්කාර කර ආශිර්වාද ලබා ගනිමින් අන්‍යාගමික පූජ්‍ය ප්‍රසාදින් වහන්සේලාගේද ආශිර්වාදය ලබා ගන්නා රටක අනාගත බලාපොරොත්තුව ප්‍රාර්ථනාව ශ්‍රී ලංකාවේ දේශපාලන දිශානතියට වෙනස්ම මාවතක් එකතු කරන රට හරිමඟට ගත්තු එදා ඔබේ බදුල්ල පුරවරේ ආදරණීය ජනතා නායක හරිම් ප්‍රනාන්දු මැතිතුමා පෙරට කොටගෙන ශ්‍රී ලංකාවේ අනාගත ජනාධිපති සජිත් ප්‍රේමදාස මැතිතුමායි මේ අපේ ප්‍රධාන වේදිකාවට ගොඩවන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට අනාගත ජනාධිපතිතුමාට අනාගත ජනාධිපතිතුමාට කරමුණකින් මේ මිහිතලයේ රටම එකට එක් වනාද දිනයේ සිවුසිය දහසින් හදවත් බැඳුනා එක්ව ඉදිරියට යන මඟ හැදුනා එක්ව ඉදිරියට යන මඟ හැදුනා හදින් හද හිතින් හිත මුළු නගර නගර සමතුමාට අනාගත ජනාධිපතිතුමාට අපේ නායකයාට රටේ නායකයාට සියලු ජනතාවගේ නායකයාට අනාගත ජනාධිපතිතුමාට හොඳයි ආදරණීය මවුරුනි පියවරුනි සහෝදර සහෝදරියනි මේ දෙවන්ත කාර්යභාරයට නායකත්වය ලබා දෙන අපගේ ආදරණීය සජිත් ප්‍රේමදාස මැතිතුමා සමග රට හරිමඟට ගන්නට ඌවේ කැරල්ල මෙන්ම එදා අද වර්තමානයේ නව සජිත් කැරල්ලේ ආරම්භක නියමුව හැටියට ඉතිහාසයට එකතුණු තමුන්නාසලගේ ආදරණීය ජනතා නායක හරින් ප්‍රනාන්දු අමාත්‍යතුමා ඒ වගේම ගරු ලක්ෂ්මන් සෙනවිරත්න ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා ඒ වගේම ගරු රවීන්ද්‍ර සමරවීර ගරු අමාත්‍යතුමා ඇතුළු නායක කාරකාදීන් ගණනාවක් මේ මොහොත වන විට අපේ වේදිකාවේ සිටිනවා හිටපු ආණ්ඩුකාර අසත් සාලි මැතිතුමාත් අපේ ප්‍රධාන වේදිකාවට ගොඩ වී සිටිනවා ඒ වගේම තමයි වඩිවේල් සුරේෂ් සභේ රාජ්‍ය අමාත්‍යතුමා වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍යතුමා ඇතුළු සියලුම නායක කාරකාදීන්ට අපේ
ප්‍රණාමය ප්‍රශංසාව පිරිනමමින් යලිත් වේදිකාව අමතමින් සිටි ඔබේ ආදරණීය රටේ අනාගත ආරක්ෂා භාරව කටයුතු කරන සරත් ෆොන්සේකා මැතිතුමනි ඔබතුමාට යලිත් අපේ වේදිකාව ආදරණීය ජනතාව දේශගුණයේ ප්‍රශ්න නිසා කතාව පොඩ්ඩක් කැටි කරනවා මම අවසාන වශයෙන් මට තමුන්නාසලාගේ අනාගත රාජ්‍ය නායකතුමා ජනතාව ඉදිරියේ ප්‍රකාශ කරා මේ රටේ ආරක්ෂාව සහ නීතිය සාමය මට බාර ගන්න කියලා ඒ ප්‍රකාශය පොරොන්දු එතුමා තමුන්නාසලටයි දුන්නේ මම ඉතා නිහතමානීව කියනවා ඒ වගකීම මම ඉතා ගෞරවයෙන් බාර ගන්නවා කියලා ඒ වගකීම බාර අරගෙන මේ රටේ ආදරණීය ජනතාව ආදරණීය තරුණ තරුණියන් ආදරණීය දරුවන්ට අවශ්‍ය සම්පූර්ණ ආරක්ෂාව 100,000ක් ලබා දෙන්න අපි ක්‍රියාත්මක වෙනවා රටේ භෞමික අඛණ්ඩතාවය ස්වෛරීභාවය රජයේ ආරක්ෂාව රජයේ දේපළ ජනතාවගේ ආරක්ෂාව ජනතාවගේ දේපළ මේ සියල්ලම ආරක්ෂා කිරීමට අපි අනිවාර්යෙන් පියවර ගන්නවා මේ සඳහා අපි හමුදාවලට පොලිසියට අවශ්‍ය වෙනස්කම් කරලා නවීන සේනාංක ගොඩනගලා නවීන තාක්ෂණය නවීන උපකරණ නවීන ක්‍රමවේද ඒවා හරහා තමුන්නාසලාගේ ආරක්ෂාව සපයන්න අපි ක්‍රියාත්මක වෙනවා මේ රට පුරාම ජීවත් වෙන ජනතාවට ජාති ආගම් කුල ભેද වලින් තොරව සියලුම දෙනාට එක සමානව ආරක්ෂාව ඇතුව ජීවත් වෙන්න පුළුවන් රටක් අපි ගොඩනගනවා මේ රටේ උතුර දකුණ නැගෙනහිර බටහිර වයඹ හැම පළාතකම ජීවත් වෙන සියලුම ජනතාවට සියලුම පළාත්වලට 100,000ක් ආරක්ෂා ලබා දීමට අපි කැප වෙනවා මේ රටට නැවත ත්‍රස්තවාදයක් නොවෙන්න මේ රටේ ජනතාවට බෝම්බ බියට නැවතත් මුහුණ දෙන්න සිදු නොවන්න අපි අවශ්‍ය පියවර ගන්නවා අපි නොමග ගිය තරුණයින් පුනරුත්ථාපනය කරනවා නැවතත් කිසිදාක මාතෘභූමියට ත්‍රස්තවාදයක් නොවෙන්න අවශ්‍ය පියවර අපි ගන්නවා මේ රටට කොඩි විනයක් වෙලා තියෙන මද්ද්‍රව්‍ය ප්‍රශ්නය මද්ද්‍රව්‍ය වලින් අපේ දරුවෝ අතරමං වීම දරුවන් නොමග යාම ඒ ප්‍රශ්නේ සම්පූර්ණයෙන් විසඳලා මාස දෙකක් ඇතුළත රටේ ජනතාවට ඇඟට දැනෙන වෙනසක් කරනවා කියලා මම පොරොන්දු වෙනවා. මද්ද්‍රව්‍ය උද්‍ර මාතෘභූමියෙන් සම්පූර්ණයෙන් අතුගා දමනවා අවුරුදු දෙකකට වඩා අඩු කාලයක් තුළදී. මේ රටේ තියෙන කප්පං උවදුර අල්ලස් කොමිස් පගා එවැනි දේ සදාචාරයෙන් තොර දේවල් අපි අනිවාර්යෙන් නවත්තනවා. තමුන්නාසිරට නැවතත් සීලාචාර සදාචාරයක් තියෙන රටක් අපි ලබා දෙනවා. නීතියේ හවුහරණ තියෙන සියලු දෙනාටම සාධාරණ ඉෂ්ට වෙන මාතෘභූමියක් අපි ගොඩනගනවා. තමුන්නාසිරට ජය වේවා. සජිත් ප්‍රේමදාස මැතිතුමට ජය වේවා. එක්සත් ජනතා පෙරමුණට ජය වේවා. හරින් ප්‍රනාන්දු මැතිතුමට ජය වේවා. හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මැතිතුමනි ඔබතුමාට අපේ ගෞරවනීය සූතිය අප මේ අවස්ථාවේදී පිරිනමනවා. බදුල් ආදරණීය ජනතා නායක හරින් ප්‍රනාන්දු මැතිතුමා වෙනුවෙන්. හොඳයි ආදරණීය මවරුනි පියවරුනි සොයුරු සොයුරියනි ඔබට මතකද සැප්තැම්බර් මාසයේ 12 වනදා සජිත් එනවා කියා ප්‍රථම ඒ සොදුරු සටහන ඓතිහාසික එදා අපේ ඌවේ මුදුන් මිත්තන් සුදු අධිරාජ්‍යවාදීන් තනගස්සා අපේ රටේ ජාතිය දේශය ආරක්ෂා කළා මෙන්ම මේ තැවැන්ත ජනතා රැල්ලට රට හරි බකට ගන්නට කටයුතු කළ යාදරණීය නායකයාදා සජිත් එනවා චල රැල්ල ගෙනාවේ සැප්තැම්බර් මාසයේ 12 වනදා මේ පදුළු පුරවරයටයි අද එය සනාථ කරමින් එය සපත කරමින් ඒ ජාතියේ මහා පණිවිඩය බවට පරිවර්තනය කළ මේ ආදරණීය ජනතා නායකයා එදා සජිත් සමාජ විප්ලවය ශක්තිමත් දේශයක් සාධාරණ සමාජයක් මේ රටේ නිර්මාණය කරමින් අද චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය ඇතුළු පක්ෂ 32ක් සිවිල් සංවිධාන 31ක් එකට රොද්ද බැඳගෙන යන අභිමානවත් ජව සම්පන්න ගමනක එදා මෙදා තුර තිබෙනා වූ චන රැල්ලේ විශාල වෙනස අද අපට පේනවා ඉතිහාසයේ සිටි පෙර රජ දරුවන් මෙන් එදා මේ රටේ
හැම පන්සලක් පල්ලියක් කෝවිලක්ම මෙරටේ යලි පින්බර භූමියේ ප්‍රතිනිර්මාණය කළ ආදරණීය ජනතා නායකයා රටේ ජාතික සම්පත් කොල්ල නොකන විදේශ බලවේගවලට කිසිදා යටත් නොවන කිසිදු කොන්දේසියකට යට නොවන ඒ ආදරණීය ජනතා නායකයා නොනිදන අමාත්‍යංශයක් වගේම නොනිදන ජනාධිපති ලේකම් කාර්යාලය මෙරටේ ස්ථාපිත කරමින් ජනාධිපති වැඩුප ජනාධිපති තීමන ජනාධිපති මන්දිර වෙඩිනවදින රථ සියල්ලම මේ මොහොත වන විට ප්‍රතික්ෂේප කළ ලෝකයේ එකම රාජ්‍ය නායකයා මගේ සදාදරණීය ආරාධනාව එන්නේ දොලේ වෙලේ කෙතේ කමතේ පැලේ ඔබේ හදවතේ ජීවත් වන ආදරණීය නායකයා දැක්මක් ඇති නායකයෙක් දර්ශනයක් ඇති නායකයෙක් කෙනින් කතා කරන නායකයෙක් ජනතාව වෙනුවෙන් වැඩ කරන නායකයෙක් යකඩ මිනිසෙක් සොඳුරු නායකයෙක් එවන ආදරණීය මවුරුනි පියුරුනි ඡන්දේ පැවැත්වෙන නොවැම්බර් 16 එකයි හයයි එකතු කරාම හතයි සජිත් තමතුමාට වයස අවුරුදු 52යි 5යි 2යි එකතු කරාම හතයි සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නමට අකුරු හතයි මේ පත්වන්නේ ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපති සාසන දීපන අභිමානී ශ්‍රී ලංකා ජනරංජන සජිත් ප්‍රේමදාස මැතිතුමනි ඔබතුමාටයි ගෞරවාන්විත ආරාධනාව මේ ආදරණීය බදුළු පුරවරේ ඌවේ ජනතාව අමතන්නට අනාගත ජනාධිපතිතුමාට අනාගත ජනාධිපතිතුමාට අනාගත ජනාධිපතිතුමාට අතිපූජනීය ගෞරවනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි හින්දු ආගමික කුරුක්කල් තුමන්ලාගෙන් අවසරයි ඉස්ලාමීය ආගමික මෞලවි තුමන්ලාගෙන් අවසරයි අප හිතාදර ගරු හරින් ප්‍රනාන්දු දිස්ත්‍රික් නායකතුමනි එවගේම ගරු හිතාදර අමාත්‍ය තුමන්ලා වන රවි සමරවීර ලක්ෂ්මන් සෙනවිරත්න යන ගරු ඇමති තුමන්ලා ඒ වගේම අපේ අරවින්ද කුමාර් ගරු මන්ත්‍රීතුමා අපේ අසත් සාලි මැතිතුමා ඒ වගේම ගරු සංවිධායක තුමන්ලා වන ජයන්ත කන්නංගර රාමු රත්නායක එවගේම සචිත්තානන්දන් වික්‍රමරත්න එවගේම උපාලි සේනාරත්න ඇතුළු වින්සන්දස් හිටපු ඇමතිතුමා ඇතුළු හේමචන්ද්‍ර හිටපු නගරාධිපතිතුමා ප්‍රමුඛ සියලූම නාගරික මන්ත්‍රීවරුණි ප්‍රාදේශී සභා මන්ත්‍රීවරුණි සමාවෙන්න මගේ යාළුවා යාළුවා හින්දම අමතක වුණා වඩිවේල් සුරේෂ් මැතිතුමා ඇතුළු සියලූම දෙනාගෙන් අවසරයි පැමිණ සිටින දයාබර හිතාදර මවුරුණී පියවරුණී සහෝදර සහෝදරියනි අද දිනේ තවත් රැස්වීම් ගණනාවකට යන්න තිබෙන නිසා ගුවනින් යන්නට තිබෙන නිසා අයහපත් කාලගුණ තත්ත්වයක් තිබෙන නිසා මම කෙටියෙන් කතා කරන්නට බලාපොරොත්තු වෙනවා මිත්‍රවරුණි මේ භූමිය මට කිසිම දවසක අමතක වෙන්නේ නැහැ ඒ මොකද ගරු හරින් ප්‍රනාන්දු මැතිතුමාගේ නායකත්වෙන් මේ දිස්ත්‍රික්කයේ සියලූම පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලා ඇමතිතුමන්ලා ඒ හැම දෙනාම සහභාගි වෙලා එදා මට බදුල්ලෙන් ලැබුණු හයියෙන් තමයි මට ජනාධිපති අපේක්ෂකත්වය ලැබුණේ කියන එක මම කිසිම දවසක අමතක කරන්නෙත් නැහැ අනිවාර්යෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයට
කෙලෙහි ගුණ දක්ුණයි කියන එකත් මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. හිතාදර මිත්‍රවරුනි විශේෂයෙන්ම මට මතක් වෙනවා එදා බොහෝ මැති ඇමතිතුමන්ලා අපේ හරින් ප්‍රනාන්දු මැතිතුමාගේ නායකත්වෙන් අපේ රවි සමරවීර ඇමතිතුමා අපේ ලක්ෂ්මන් සමරවීර මැතිතුමා ඒ වගේම වඩිවෙල් සුරේෂ් මැතිතුමා ඒ වගේම අරවින්ද කුමාර් මැතිතුමා ඒ වගේම අපේ සියලුම සංවිධායකතුමන්ලා කිසිම බෙහෙදකින් තොරව හැම දෙනාම එක මිටට ඇවිල්ලා කිව්වා මෙවර අපේක්ෂකත්වය ලබා දෙන්නට ඕනේ සජිත් ප්‍රේමදාසට කියලා. ඒ ලැබුණු හයියෙන් තමයි දැනටත් මම මේ ජව සම්පන්න ගම්මන ඉදිරියට යන්නේ. මේ බදුල්ලෙන් තමයි මටේ පෝෂණය ලැබුණේ. මේ බදුරු දිස්ත්‍රික්කයෙන් තමයි මටේ හයිය ලැබුණේ. මේ ඌව පළාතෙන් තමයි මටේ ශක්තිය ලැබුණේ. අනිවාර්යෙන්ම ඌව පළාතෙන් පටන් ගත්ත දෙයක් කවදාවත් වරදින්නේ නැහැ. 16 වෙනිදාට අපි නියත වශයෙන්ම මේ රටේ ජනාධිපති තනතුර පොදු ජනතාව දිනා ගන්නවායි කියලා මේ අවස්ථාවේ කියන්න කැමතියි. හිතාදර මිත්‍රවරුනි දෙවෙන්ත වැඩ කොටසක් අපි සංවිධානය කරලා තිබෙනවා මුළු රටටම. ඊට පෙර මේ බදුලු පුරවරේ බදුලු මැතිවරණ කොට්ටාසේ සීලු දෙනාට කියන්න කැමතියි අපි මේ මැතිවරණ කොට්ටාසේ මහල් නිවාස විප්ලවයක් අපි ඇති කරලා මේ මැතිවරණ කොට්ටාසේ මහල් නිවාස සංකීර්ණ ඉදි කරලා බදුල්ල මැතිවරණ කොට්ටාසෙත් මුළු දිස්ත්‍රික්කෙත් නිවාස ප්‍රශ්නය 20:25 වෙනකොට අවසන් කරනවා. එපමණක් නෙවෙයි විශේෂයෙන්ම මේ ප්‍රදේශයේ තේ කර්මාන්තෙන් ජීවත් වෙන කුඩා තේවතු හිමියන් ඇතුළු මේ තේ කර්මාන්තය ගොඩනගන්නට අපි කටයුතු කරනවා. විශේෂයෙන්ම වීවගා පමණක් නෙමෙයි ගොඩබෝග වගාව, එළවලු පළතුරු වගාව, හේන් වගාව, තේපොල් රබර් වගාව, ඒ වගේම සුළු අපනයන බෝග වගාව, මේ හැම වගාකරුවෙකුටම නොමිලේ පෝර ලබා දීලා අපේ රටේ කෘෂිකාර්මික විප්ලවය අපි ආරම්භ කරනවා. මිත්‍රවරුනි පාසල් දූ දරුවන් 44 ලක්ෂයකටම අපි නිලැඳුම් කට්ටල දෙකයි සබත්තු කොට්ටමයි දිවාහාරයයි අපි ලබා දෙනවා. ඒ විතරක් නෙමෙයි විශේෂයෙන්ම දුගී දුප්පත්කම තුරන් කිරීමේ සමෘද්ධි වැඩසටහන තවදුරටත් ශක්තිමත් කරමින් කෙටි කාලයක් තුළ දුගී දුප්පත්කම තුරන් කරන්නට සමෘද්ධියයි ජනසවියයි දෙකම ලබා දෙනවයි කියන එක මම මේ අවස්ථාවේ කියන්නට කැමතියි. යොවුන් පරපුර වෙනුවෙන් තාක්ෂණ විද්‍යාල ආරම්භ කරලා නව තාක්ෂණය ඒ අධ්‍යාපනය ලබා දීලා ඒ වගේම තොරතුරු තාක්ෂණ උද්‍යාන ආරම්භ කරලා අපි මේ රටේ ඩිජිටල් විප්ලවය මහ පොළොවේ ක්‍රියාත්මක කරනකොට බදුලු පුරවරයටත් අපි ඩිජිටල් විප්ලවය රැගෙනවිල්ලා යොවුන් පරපුර රැකගන්නවා ආරක්ෂා කරනවායි කියන එක මං කියන්න කැමතියි. හැම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයකම හිතාදර මිත්‍රවරුනි අපි කර්මාන්ත පුරවරය බැගින් ආරම්භ කරනවා. ඒ කර්මාන්ත පුරවරය ආරම්භ කරහම හැම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයකම ප්‍රදේශයේ ජීවත් වෙන තරුණ පරපුරට ප්‍රදේශයේම රැකී ආරක්ෂා ලබා ගැනීමේ අවස්ථාව ලැබෙනවා. එහෙනම් හිතාදර මිත්‍රවරුනි හල්දුමුල්ල හපුතලේ යැල්ල බණ්ඩාර වෙල වැලිමඩ ඌව පරණක මහාලිය ලබදුල්ල ලුණුගල පස්සතර සරණාතර ගන්න කැටි වීගහිකුල රදීමාලියද්ද මහියංගන ඔන්න ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 15 මේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 15 ජීවත් වෙන යවුන් පරපුරට කර්මාන්ත පුරවරවල් 15ක්ම ආරම්භ කරලා යවුන් පරපුරට හයිය දීලා යවුන් පරපුරට ගැම්ම ලබා දීලා යවුන් පරපුරට ශක්තිය ලබා දීලා මේ රටේ අනාගතයේ තීන්දුව කරන තැනට අපේ යවුන් පරපුර මේ රජයේ කොටස්කරුවන් බවට පත් කරගන්නවායි කියන එක මම මේ අවස්ථාවේ සතුටින් ප්‍රකාශ කරන්නට ඕන. පෙර පාසල් අධ්‍යාපනය අපි සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙනවා. ගුරුතුමියන්ලාට සහාය පාලිකාවන්ට අපි වෙනමම රජෙන් වැටුප් ලබා දෙනවා. ඒ වගේම පෙර පාසල් අධ්‍යාපනය වෙනුවෙන් වෙනමම ශාලා ගොඩනැගිලි පහසුකම් වෙනමම ළමා උද්‍යාන හදලා පෙර පාසල් දූ දරුවන් බොහොම අහිංසකයි වයස අවුරුදු 3-5 අතර දූ දරුවන් මිත්‍රවරුනි දිවාහාරයත් සමග නොමිලේ පෙර පාසල් අධ්‍යාපනය අපේ රටේ පෙර පාසල් 19,000ම ක්‍රියාත්මක කරනවා කියන එක මම තමුන්නාන්සලට කියන්න කැමතියි. ඒ විතරක් නෙවෙයි අපේ රටේ 10 ලක්ෂ ගණන් ත්‍රිරෝද රථ රියදුරන් සිටිනවා.
දසලක්ෂ ගණන් ත්‍රිරෝද රථ රියදුරන්ට ඇපයක් නැතුව පොලියකුත් නැතුව ලක්ෂ තුනේ ණය ටික අපි ලබා දෙනවා කියලා මම කියන්න කැමතියි. සුළුහා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන්ට අපි සහන ක්‍රමයට ශක්තිය ලබා දෙනවා. ව්‍යාපාරික ප්‍රජාවට මේ තිබෙන බදු බර අඩු කරලා අනිවාර්යෙන්ම සරල බදු ක්‍රමයක් තුළින් තමන්ගේ ව්‍යාපාර ගොඩනගන්නට අවස්ථාව ලබා දෙනවා. තරුණ පරපුර වෙනුවෙන් තරුණ ප්‍රඥප්තියක් අස්සම් කරලා ඒක අපි නීතිගත කරනවා. කාන්තා පරපුර වෙනුවෙන් කාන්තා ප්‍රඥප්තියක් ආරම්භ කරලා තිබෙනවා, අස්සම් කරලා තිබෙනවා. සමාජ කිවිසුමක් අස්සම් කරලා තිබෙනවා. කාන්තාවන්ගේ ඒ අවශ්‍යතාවයන් වෙනුවෙන්, ඒ ඉල්ලීම් වෙනුවෙන් අපි පෙනී සිටිනවා පමණක් නෙවෙයි, අනිවාර්යෙන්ම මේ රටේ 51.8% වූ කාන්තා පරපුර රකින්නේ ස්ත්‍රීන් 100ක් දූෂණය කරපු සභාපතිට ප්‍රිය සම්භාෂණ උත්සව වලට අවසර දුන්නු, ඒ වගේම විදේශීය කාන්තාවන් දූෂණය කරපු සභාපතිවරුන් රැකගත්තු අපේ ප්‍රතිවාදීන්ට නෙවෙයි 51.8% මේ රටේ කාන්තාවන් සුරක්ෂා වෙන්නේ සජිත් ප්‍රේමදාසයි හංසයයි ජයග්‍රහණය කරොත් පමණයි කියන එක මම කියන්න කැමතියි. මිත්‍රවරුනි, පහුගිය දවසක කාන්තාවන්ගේ සෞඛ්‍යමය ප්‍රශ්නයක් ගැන කතා කරා. ඒ කතා කරපු මට මඩ ගැහුවා. හැබැයි මේ අත්ත මොනවද කරේ? බොහොම කනගාටුවෙන් කියන්නට ඕන, මාවනැල්ල බල ප්‍රදේශයේ අපේ ප්‍රතිවාදීන්ගේ රැස්වීමකට සහභාගී වුණු කාන්තාවක්ට අතවර කරා. එහෙම තමයි කාන්තාවන්ට අපේ ප්‍රතිවාදී කණ්ඩායම් සලකන්නේ. මම තමුන්නාසලට කියන්න කැමති, අපි ත්‍රස්තවාදය විනාශ කරනවා, අපි කුඩු ජාවාරම විනාශ කරනවා, අපි කප්පං ජාවාරම විනාශ කරනවා, මිනිමරුව විනාශ කරනවා, ස්ත්‍රී දූෂිතය විනාශ කරනවා, ළමා අපචාරකරුවන් විනාශ කරනවා. අනිවාර්යෙන්ම මිත්‍රවරුනි, මේ රට සුරක්ෂිත දේශයක්, ඒකීය ශ්‍රී ලංකාවක්, ජාති භේදය ජාතිවාදය, ආගම් භේදය ආගම්වාදය නොමැති ඒකීය බෞද්ධකමට මුල් දැන ලබා දෙන, අනෙකුත් ආගම් සුරක්ෂා කරන, අනෙකුත් ජාතීන් රැකගන්න සුරක්ෂිත සද්ධන්ත ජව සම්පන්න ශ්‍රී ලංකාවට හංසයා දිනවලා. මිත්‍රවරුනි, තමුන්නාන්සෙලා 16 වෙනිදාට පොදු ජන යුගය වෙනුවෙන් ශක්තිය ලබා දෙන්න, පොදු ජන යුගයට අතහිත ලබා දෙන්න හංසය දිනවන්නේ කියමින් සියලු දෙනාටම තෙරුවන් සරණයි, වණක්කම්, අස්සලාමු අලයිකුම් දෙවි පිහිටයි. සජිත් ප්‍රේමදාස මහත්මයාට, අනාගත ජනාධිපතිතුමාට, අනාගත ජනාධිපතිතුමාට හොඳයි. අපි මේ අවස්ථාවේදී මේ ඓතිහාසික වේදිකාවේ සිට හැමදාමත් අභියෝග භාරගත්තු, හැමදාමත් අභියෝග වලට යට නොවු මේ ආදරණීය ජනතා නායකයාගේ දියුණු ප්‍රකාශය මා මේ අවස්ථාවේදී ප්‍රකාශයට පත් කරනවා. බදුල්ල රත්තත් පාර අංක 14 2 දෙන ස්ථානයේ පදිංචි 4 ජූන් හරි ප්‍රාන්ත වන මම ක්‍රිස්තියානි භක්තිකයක වශයෙන් අවංකවත් සත්‍ය ලෙසත් ගරු ගාම්භීරතා පූර්වකත් දිවුරා ප්‍රකාශ කරන සිද්ද මගන මෙසේය. ඉහත නම් සඳහා තැනත්තා සහ පහතින් අස්සම් දමන දිවුරුන් කරු මම වෙමි. ගරු සජිත් ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ ජනාධිපති දූර කාලේ වසර දෙකක කාල සීමාවන් තුළ මාහට හිමි අමති වැටුප හෝ මන්ත්‍රී වැටුප ලබා නොගෙන උපරිම කාර්යක්ෂමතාවකින් යුතුව අදාළ තනතුරේ